ඊ රාත්‍රියේ ජෝසප් ස්ටාලින් සහෝදරයා එවැගේම බැංකු සංගමේ ක්‍රියාකාරී සහෝදරු දෙදෙනෙක් එවැගේම පොස්වත්තේ මහානාම හාමුදුරුවෝ ඇතුළු හතර දෙනෙක් මේ අරගලයට සම්බන්ධ විවිධ සිද්ධි පදනම් කරන යත්තරන් කොට ගන්නවා එනිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියන්න ආවේ අද මේ ආවේ උඹලා මේ වැරදි වැඩකට අත තියලා තියෙන්නේ එනිසා වහාම මේ අත්තරන් කොට ගැනීම නවත්ත බලලා එදා ජන අරගලයට සම්බන්ධ වෙච්ච දහස් ගණනක් මිනිස්සු පාගමනෙන් ආවා දින පහේ දින 50යි පාගමනේදී ගෝල්පේ සරගල දින 50ක් වෙන පාගමනේදී ආවා කියලා තමයි ජෝසප් සහෝදරයව ගන්නෙ ඒ පාගමන හිටියා ජනාධිපති අධ්‍යක්ෂක වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය හැබැයි එකට පාගමන ගිය මිනිස්සු දෙන්නේ කුල දෙවිදියකට සලකනවා ජෝසප් බිරේ ගන්නවා සමන් රත්නප්‍රිය අධ්‍යක්ෂ තනතුරු දෙනවා ඉතින් අපි කියනවා මේ මර්ධනයට නම් ලෑස්ති වෙන්නේ වෘත්තීය සමිතිය ව්‍යාපාරය අපි ලෑස්ති මේ රටේ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ වතු වරාය තැපැල් විදුලි දුම්රිය ඇතුළු මේ සියලු බැංකු ඇතුළු මේ සියලු සේවාවල සේවක මිටෙන්ට එකතු වෙලා තියෙනවා වහාම මේ අත්අඩංගුවට ගත්ත එක නවත් නිදහස් කරපල්ලා අත්අඩංගුවට ගැනීම නවත්තපල්ලා මේ අරගලය ජයග්‍රහණයෙන් මිස අවසන් කරන්නේ නැහැ කියන පණිවිඩය කියන්න ආවේ මම දුමින්ද නාගමු සංවිධායක ලේකම් කම්කරු වරගල මැදිස්ථානය අද ඊයේ රාත්‍රියේ ජෝසප් ස්ටාලින් සහෝදරය අත්අඩංගුවට අරගෙන තියෙනවා ඊයේ අලුයම වෙනකොට ලංකා බැංකු සේවක සංවේ සහෝදරු දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා බටලන්දේ වදකයා නැමත වතාවක් මේ රට බටලන්දේ වදකාකාරයේ කරපු දේ දැන් රට පුරාම මුළු රටම වදකාකාරයේ බවට පත් කරන්න කරන්න සූදානම් වෙනවා. ඒ නිසා බටලන්දේ වදකයාට කියනවා ජනාධිපති රනිල්ට කියනවා ඔයා ජනාධිපති වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ජනවරමකින් නෙමෙයි. ජනාධිපති වෙලා තියෙන්නේ පිළිකන්නේ ජනාධිපති මන්දිරයට රිංගගෙන. ඒ නිසා ජනවරමක් නැහැ, ජන අනුමැතියක් නැහැ, ජනතාව තුල කිසිම ආකාරයකින් එකඟතාවයක් නැහැ මේ ජනාධිපතිට. එනිසා මේ ජනාධිපති ගේන කිසිම දෙයකට මේ රට ජනතාවට එකඟතාවයක් නැහැ. ඒ වගේම මේ අරගලය ඉවරයි කියලා සමහරු හිතා ඉන්නවා. මේ අරගලය අලුයට ගිනි පුපුර වගේ තියෙන්නේ. එනිසා අරගලය ඉදිරි කාලයේ බොහොම ඉක්මනින්ම නැවත වතාවක් මහපාරට එනවා. ඒ නිසා එතකන් නටන නාඩගම් වලට ජනතාව නැවත වතාවක් උත්තර දෙයි කියන එක විතරක් අපි මේ පාලකයන් මතක් කරලා දෙනවා. එතකන් නටන්න.